විශේෂම සඳහන් කරන්න ඕනේ 21 වෙනි සංශෝධනය ආණ්ඩු පක්ෂ විපක්ෂ ඔක්කොම එකතුලා තමයි සම්මත කළේ. 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ තමයි 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මෙපිටට ඇවිල්ලා නැවත වතාවක් මේ ස්වාධීන කොමිෂන් සභාව ස්ථාපනය කරන්නේ. එතකොට මේක ව්‍යවස්ථාමය කටයුත්තක්. මේක ව්‍යවස්ථාවට පිටින් යන කටයුත්තක් නෙවෙයි. එතකොට අපි රජයේ හැටියට කියන්නේ රජයක් පවත්වාගෙන යාමේදී ව්‍යවස්ථානුකූලව කටයුතු කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ටික ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඉතින් මේ සම්බන්ධයෙන් දැන් 21 වෙනි සංශෝධනය සම්මත වෙලා දැන් මාස 3කට ආසන්න කාලයක් ගත වෙනවා. මේ කාල සීමා තුළදී අපි විවිධ සංවර්ධනාත්මක වැඩසටහන් විශේෂයෙන් විපක්ෂයේ විසින්ම මීට කලින් යෝජනා කළ තිබිච්ච ඒවා පවා අපි අතුලත් කළා. ආංශික අධිෂ්ඨාන කාර්ය සභා ටික, ඊළඟට විශේෂ කාර්ය සභා ටික. ඉතින් මේ ආදී වශයෙන් මේ සියල්ලම ස්ථාපනය කළා. මේක කරගෙන යන්න ඕනේ. කවුරු බලයේ හිටියත් රජයක් පවත්වාගෙන යාමේදී ගවර්නන්ස් කියන එකට, රාජ්‍ය පාලනය කියන එකට මේ ආයතන අවශ්‍යයි. ව්‍යවස්ථාවේ නියම කළ තිබෙන නිසා ඔබතුමා කරන්නේ ඒ ව්‍යවස්ථාපිත කාර්යභාරය. අපේ තියෙන්නේ ඔබතුමන්ට ඒකට සහයෝගය දෙන එක. අපේ සම්පූර්ණ සහයෝගය තියෙනවා ඒ නියමානුකූලව ව්‍යවස්ථානුකූලව මේ ස්වාධීන කොමිෂන් සභාව පිටවීම සඳහා ඒ සඳහා අවශ්‍ය වන්නා වූ ව්‍යවස්ථාදායක සභාව ඉස්සෙල්ලා ස්ථාපනය වෙන්න ඕනේ. කලින් ඒක තිබුණේ නැහැ 20 ওই විදිහට. දැන් 21 තියෙන විදිහට ස්ථාපනය කරන්න ඕනේ. නමුත් ඒකේ යටි අරමුණක් මොනවත් නැහැ. දැන් බැතිවරණ කොමිෂන් එකක්. හැබැයි තව කොමිෂන් කීයක් තියෙනවද ස්වාධීන කොමිෂන් සභාව? මේ සියල්ලම නැවත ස්ථාපනය කරන්න අවශ්‍ය වෙනවා. ඒ සඳහා නාම යෝජනා කැඳවලක් තියෙනවා. ඒවා ලැබිලක් තියෙනවා. දැන් මේ කාර්යය නිසි පරිදි කරන්නයි තියෙන්නේ.